රුන් සරණහි කාරුණික පවත් ඔබ සියලුදනා වෙනුවෙන් මේ අවත්තාවේදීත් මාදහස් කළේ තතාග තමාමෑණ බුදුපාණන් වහන්සේගේ ශ්‍රීමොකෙන් දේශනා කළ එ සද්ධර්මය ඔබට එ සද්ධර්ම මාර්ග කියා දෙන්න මොකද පන්නතුනේ මහැම ොතකම හිතන දෙයක් තමයි මේ ලෝක සත්වයා මේ සසරට වැටි දුක්කදිින අපාගාමි වෙන මේ අසරණ ජීවිත කොහොම හරි පාපෙන් මුදවා ගන්න ඕනි කියන තැන මම ඉන්නවා. ඔබ වෙනුවෙන්මයි මම මේ දේශනාව මේ සත්ධර්ම මාර්ගය ඔබට කියා දෙන්න හිත්වේ මහාදයානු කම්පාවෙන් පින්වතුනේ පාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ යහපත් මිනිසකු ලබාගත්ත මනුස්ස ජීවිතේ යහපත් මනුස්සෙක්වන ප්‍රතිපදාවයි යහපත් අයහපත් කියර දෙකත් තියෙනවා අපි තෝර ගන්නට ඕනි පින්නතුනේ යහපත් මාර්ගයයි ඒ නම් අපි හැම්ම මොහොත්තකම හැම්ම නිමේෂයකම අපි හොයන්නඕනි මා කවුද ම කුමන චරිතයක්ද මං මොනවගේ ගති පැවතුන් තියෙන කෙනෙත්ද මාගාව තියෙන්නේ යහපත් ගුණංගද අයහපත් ගුණංගද. වැරදි ක්‍රියාවන්ද වැරදි විකල්පද කියන දේම සොයන්න ඕන පින්නතුනිි අපි පුරුදවෙලා තියෙන්නේ අනුන් ගැනහො යන්න. අනුන්ෙ දේවල් කතා කරන්න. අනුන්ගේ ඕපදූප සොයමින්ම අනුන්ට විනකරමින් අනුන්ට ගුරුකංගරමින් අනුන්ට අයහපත් දේවල් කරමි අනුංව විනාස කරන්න දේවාර ගානෙ ගහිල්ල පොල්ගහමි ලෝකෙ නැති දේවල් කරනව පි පින්නතුනෙ මේ හැමදේකින් තමන් තමන්ට වල කපා ගැනීමක් කරන්නේ. ඒ නිසා මෙවැනි දේවල් කව දාකත් කරන්න එපා. හතුරේ කුටවත් තමන්ගේ හතුරෙ කුටවත් මෙවැනි දේවල් කරන්න එපා කාරුණික පින්නතුනේ එයි අයහපත සිද්ධ වෙන්නේ ත මේ ජීවිතය විතරක්නෙමේ උපදින උපදින ආත්මිකදුකට පත්වෙෙන්නේ ඒ තුළින් තමම්මයි. ඒ නිසා ඉතා කාරණිකවමංගිල්ලා සිටින්නේ මේ වැරදිනං කරන්න එපා කවදාක්කන්. අනුව හෙලා දකින්නපා. අනුන්ට නින්දා පහස කරන්නපා. අනුන්ට අනුන්ගේ දියුණුවට ඊරිසියා කරන්නපා. කවුම දාක්වත් තව කෙනෙකුට හිතර් ඉදනදේ විදිහට වචන පාවිච්චි කරන්නපා තමන් හරිනම් තමන් නෙවරදීනම් තමන් ජන පාර හරිනම් තමන්ගේ සිත්තකයි වචනයන තුන්දර පිරිස සුදුයිනම් බුදු පියාණන් වහන්සේ කිව දහමට අනුව තමන් ජීවත්වෙනවනම් අපිට ලෝකයා මොනවා කිව්වච්කමක් නෑ පින්නතුනේ අපිට ලෝකයක් කොම්පමන බැන්නත්කමක් නෑ නිින්දා පහස කළත්කමක් නෑ අපි වැරදිනම් විතරයි අපිට ඒ කියන කරන දේවල් තුළින් අපේ සිතරි දෙන්නේ අපි වැරදිනම් අපි නෙවරිදේනම් අපිට එතන හිතන්න යමක් තියෙනවා කවුරු කොහොම කිව්වත් ඒ කියන දේවල් එකක්වත් මම කරන්නේ මගේ කයිම් වැරදි කරන්න ඇත්තා වචනින්වැදි කරන්නත්තාං සිතිம் வருදි කරන්නත්තාං මා සැලෙන්නේ குුමකටද මා කම්පාවෙන්නේ குුමකටது මං අනුන්ට දොස් පවරන්නේ குුමකටද මගේනෙවරදි බව ஒප්ப்பு කරන්නේ அන්න குුමකටது මානෙවරදීකයා හේත්තු ගන්නන්නේ යන්නේ කුමකටද මෙන්නම ඒවිදියට හැමවෙලාවිම කල්පනා කරලා இවසීමට දරා ගැනීමට සිත පුරුදු කරන්න පින්නතුනි ඒ තුළ සැනසීම තියෙනවා කලබලවීම තුළ කිසිම සැනසීමක් නෑ කිසිම නිවීමක් නෑ කිසිම ගැලවීමක් නෑ ඒ නිසා හැම්ම මොහොත්තකම හැම්ම අවස්ථාවකම කලබර දෙන්නේපා. ඉවසන්න ඉවසන තැන අන්්‍යවාරෙන්ම සැනසීම තියෙනවා ඒ වගේම තමයි එකට එක කරන්නපා එට එක කිරීම අනුසෝතගාමී එක්කට එක නොකරීම පටිසෝතගාමී හැම වෙලාවෙම චින්තනය පටිසෝතගාමි කරගන්න අනිත් පැත්තට හිතන ක්‍රමවේදය අනිත් පැත්තට හිතනමයි කියලා කියන්නේ යම් කෙනෙක් අපිට බැන්නොත් අපිත් එයාට බනිනවන ඒ අනුසෝතගාමී යම් කෙනෙක් අපිට නිින්දාපාස කරනවනම් අපිත් පෙරලා ඒ අයටන නිින්දාාපාස කරනවනම් ඒ අනුසෝතගාමී. යම් කෙනෙක් අපිව හෙලාදක්කිනවනම් ඒ පෙරලා ඒ අ අපිත් හෙලාදකිනවනම් ඒ අනුසෝතගාමී. අනුසෝතගාමි මාර්ගයේ මාරයාගේ මාර්ගයයි. මාරයයි අපි මේ පාප ක්‍රියාවන්වලට පාප වච්චනවලට පාප. සිතුවෙලි වලට හසු කරන්නේ. ඒ නිසා අපේ ඇතුලාන්තයෙන් අපි දුෘෂ්ටභාවය, මසුරුභාවය, උඩගුකම, උද්ජත්තකම, ආංකාරකම, ගුණමක්කුකම, වන්සක්කාරකම, නම්බුකාරකම. ඒ වගේම අධික ලෝබේ තන්නාව තුශනාව කියන්න හොඳ දෙයක් නෙවෙේ. ඒ වගේම ඉරිසිියාව, අලිගැනීම වෛරය කෝපය මේ හැම දෙයක්ම අපි තුළ ඇතිකරවන්නේ පවිටු මාර ස්වභාවය හොඳට දැනගන්න පින්නතුනේ අපි තුළ තියෙනවා ස්වභාවයන් දෙකක් එකක් බුද්ධ ස්වභාවය එකක් මාහර ස්වභාවය මාර ස්වභාවය අපි හැමවෙලාව නොමගාරින්නේ වැරදි පැත්තටම අපිව යොමු කරමි බුද්ධ ස්වභාවේ උත්සහ කරනවා අපිම නෙවරදි පැත්තර ගන්න. නමුත් අපි වැඩිපුරම වැරදි පැත්තට යොමු වෙනවා. අන්න ඉතන තමයි අපි මාරයාගේ ග්‍රහණයට හසු වෙන තැන. පින්නතුනේ බෞද්ධ අපි ගිහි පැවිදි දෙගොල්ලටම පුළුහන් තතාගත සද්ධර්මය අවබෝධය කරගන්න. දැම් බලන්න පිරවාන පොත්වහන්සේ කියවද්දි. පිරිත් කියවනකොට. එක සිහයෙන්ර කියන්නම් වාලෙ කියන්න ඇතුව හරි සිහි බුද්ධියෙන්. යෝනිසෝ මනසිකාරෙන් සිහිනුවනින් විමසමින් පිරිත් සූත්තර අපි සජ්්‍යායනා කරනකොට හොඳට තේරෙනවා හැම දේශනාවත් තුළම නිර්වාණ මාර්ගය කිය තියෙන පින්නතුනි. මටඒක හොඳට තේරෙන නිසා වැටෙහෙන නිසා අව බෝධ වෙන නිසා යඔබට මෙහි කියන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ, ඉසිගිලි සූත්‍රයේ මහා මොක්්ගල්ලාන සූත්‍රයේ සාරිපුත්ත සූත්‍රයේ මේ හැම්ම සූත්‍රේකම අනිච්්‍ය දුක්ක අනාත්ම තිලාක්ෂණය දේශනා කරලා තියෙනවා. එය දැකගන්න විදිහ ඒ පිරිද්දේශනා තුළ තියෙනව පින්නතුනේ. ඇත්තටම මට වැටහුණු දෙඇත්තමයි මාගි භාග්‍යවතුන් වහන්සේ පිරිත්තුළින් නිව මාර්ගගේ පෙන්නලා තියෙන්නේ. පිරිත්්දේශරා සියල්ලම පිරිද්දේශරා තුළ නිර්වාන මාර්ගයේ තියරවා පින්නතුනිි. හැබැයිඒ දැනුමක් ලෙස ගන්නතුව හොඳට පිරිත් කියන්න පුළුවන් දස්ස කෙනෙක් ලෙස ගන්නැතුව යතහා භූතඥානයෙන්, යථාර්ථය කියන්නේ ඒ යට අරත් පිරිත්වල යට අරතය. අපි මනසිකාරයෙන් විමසමින්ම පිරිත් පොත කියවන්න ඕනේ. ඒක සිහියෙන් අවධානයෙන් වෙන කිසිම දෙයාට සිත යොමු ො, කිසම දෙයාට සිත ගමන් නොක්කර, අතීත සංඥානාගත සංඥාවලට ඉඩ නොදී සිහිබුද්ධයන් අපි පිරිත් කියිය වදදි තේරෙනවා. සම්පූර්ණ පිරිද්දේශනා තුළ නිරවාණ මාර්ගයේ තියෙනව පින්නතුනේ මම්මි කියනවට සිහියෙන් ඉසිගෙලි සූත්තරේ කියවන්න ගිරිමානන්ද සූත්තරේ කියවන්න සාරිපුත්ත මොගගල්ලාන සූත්තර කියවන්න මේ දේශනා තුළ තියෙන්නම නිරවාන මාර්ගයේ තියෙන්නම අනිච්ච දු කනාාත්ම තිලක්ෂණය දේශනා කරලා තියෙන්නේ ඒක අවබෝධ කරගන්න විදි අනිච්ච සංඥාවෙන් ඒ දැකගන්න විදිහ ඔය සු පිරි දේශනා තුළ තියෙන පින්නතුළ ඔබට ඒ තුළින් නිවං අවබෝධ කරගන්නට පුරුවන් අනිච්චය දකින්නට පුළුවන් ඒ දේශනා තුළ තියෙනෙම මේ පංචුපාදානස්කන්දයේ ආදීනවයම පෙන්නලා තියෙන්නේ පංචුපාදානස්කන්දයේ දුකවේදනාවමයි දේශනා කරලා තියෙන්න්නේ ලෙඩවීමේ ආදීනිවේ තැන පෙන්නලා තියෙනවා. ජාති දරාව්‍යාදි මරණ දුක්කොල ආදීනිිව පෙන්නලා විතරක් නෙවේ. ඒ ජාති ජරාව්‍යාදි මරණ දුක් ඇතිවීමට හේතුව පවාය දේශනා තුළ යට අරථය තියෙනවා පින්නතුනේ. මේක සිහිනුවනින් විමසා බලා කටයුතු කරමින් තේරුන්ගන්නට ඕනේ. පින්නතුනේ ඔබ අප සියලු දෙලාටම, මේ ලාගත් අත්ති දුර්ලබ මනුස්ස ජීවිතය තුළ චතුරාරය සත්‍ය අවබෝධ කරන්න ඒ කාම් තේම පුළුවන් ගිහි පින්නතුන්ට ගී ජීවිතගත කරන ගම හැකී රස්සා කරන ගමන් කාරය බහුල ජීවිත ගත කෙරුවයි කියලා නිවන්නට නිවීමට බාධාවක් නැහැපින්නතුනේ මේ නිවම් මාර්ගය කියන්නේ දෙපයින් යන ගමනක් නෙවෙයි මනසින් යන ගමනක් ඇත්තටම යන ගමනක් නෙමෙයි මනස නතර කරන ගමනක් පැදිලිද මනස නතර කරගන්න ගමනක් ඒ නිසා අතිදුර්ලම මනුස්ස ජීවිතය මෙතනින් පල්න්නහැට වටටෙන ක්‍රියාවන් වච්චන චේතනා හැම වෙල්ලාවම ගවේශනය කරමින් තමාතුළ තමා ජීවත්තෙමින් ඒ දේවල් බැහැර කරන්න ඒ දේවල් අඩු කරගන්න හැම වෙලාම වච්චනය යහපත් කරගන්න. ක්‍රියාව යහපත් කරගන්න චේතනා පාරි සුද්ධ කරගන්න එහෙම වෙනකොට සත්තර අපපායේ සිත සකස් වෙන එකෙන් තමන් නිදහස්වෙලා උතුම් මාර්ගඵලලාබිය බවට පත්වෙන්න පුළුව. ඒමෝනොත් මේ අනෝරාවක සංසාරෙන් ඔබ සරුදනාට එතර වෙන්න පුළුහගි කාම් තෙම්ම පින්න තුඩේ පුළුවන්. ඒ නිසා තමයි පටිසෝත ගාමිමාර්ගය කියන මේං ජුටිප් චැනල්ල එකක් අරහා පුංචි පුංචි දේශනා තුළෙන් ඔබට මේ කියා දෙන්න නඔත්සාහ කරන්නේ ඒ සත්‍යේ වසේ මමං දැක්ක දැනා ඔබෝධ කරගන හැම කෙනෙකොටම නිවෙන්න පුළු හම් බව පත්‍යශව කරගත්ත නිසා ඔබ කෙරී දයානුකම්පාවෙන් ම මේ දේශනා කරන්නේ. මම කැමති නෑ පින්නතුනේ මේ ලෝකෙක් කිසිම කෙනෙක්. සතරපායට වැටේ දුක්කිදිෙනවට. මං උත්සාහ කරන්නේ සතරපායි ආදීනෙවය ඔබට කියාදී ඔබ සතරපාෙන් නිදහස් කරගන්නයි. එය නිසා මේ ලැබිලතියෙන වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාව නැතිකරගන්න පාපින්න තුනේ. ඒ වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාව තමයි. මනුස්සෙක් වෙලා ඉපදීම ෂන ශම්පත්තිය අපට ලැබිලා තියෙනවා. අපි මන්ද බුද්ධික වෙලා ඉපදුනානම් අංගවිකල වෙලා ඉපදුනානම් අත්තපයි නැතුව එපදුනානම් එමනම් මානසික රෝගියෙක් වෙලා ඉපදුනානම් අපි අස්සරණයි. නමුත් පින්නතුනය අපිට එහෙම කිසිම බාධාවක් නැහැ. ඒ විදිහ ජීවිතයක් ලැබුණනං අපේ අසරණ භාාවය තමයි දහම අවබෝධ කරගන්නට හැකියාවක් නැතිකරම. නමුත් පින්නතුනේ ඔබට ඒ සියල්ල ලැබිලා තියෙනවා ඒ ශන ශම්පත්තිය ලැබිලතිෙනවා ඔබට හොඳට හිතන්න පුළුවක් බුද්ධිමත් මනසක් තියෙනවා. ඒ වගේම අංග සම්පූර්ණ සරීරයක් ඔබට ලැබිලතිෙනවා පය හතර ොහොඳට තියෙනවා ඇස කණනාසිය දිව ශරීරය ඔබට මිස්සි අල්ල හොඳට ලැබිල තියෙනවා ඒ විත්තරක් නෙවෙයි පුුද්දු සසුරක් මොන ගැසිල තියෙනවා බුදු පියාණන් වන්සේගේ බුද්ධ ශාසනය තුළ ගෞතම බුද්ධ ශාසනය තුළ එඉපදම්ට ලැබීම මොන තරම්භාග්‍ය ඇත්ත ඒ විත්තරක් නෙවෙයි ඒ සද්ධර්මය අහන්න ලැබීම මොන තරම් භාග්‍ය ත්ත ඒ විතරද්ද කල්්‍යාන මිත්‍ර සම්පත්තිය ලැබීම කල්්‍යාන මිත්‍රරයක් කියලා කියන්නේ පින්නතුනේ කන්නා දෙන්න දෙනකෙන නෙවෙයි. ලෙඩර දුකට බලන කෙනක් නෙවෙයි. තනි නොතනයට ළඟ ඉන්න කෙනා නෙවෙයි කල්්‍යාන මිත්‍රයක් කියලා කියන්නේ තමංුව සතරාපායෙන් ගොඩ ගන්න ඒත් සද්ධරමය කියා දෙන කෙනා. ඒනන්ගේ කල්්‍යයාාන මිත්‍ර සම්පත්තියක්ත් ඔබට තියෙනවා. බලන්න ඔබ කොච්චර වාසනාවන්ත ජීවිතයක්ද ලබාගැන තියෙන්නේ ඉතින් මේ උතුම් වාසනාවන්ත ජීවිතය තුළ ඔබ මේ සත්්‍යය ධර්මය ගණන්ගන්න නැතිනම් එය කිසි වටිනාකමක්මදී ඒ ප්‍රතික්ෂේප කරනවනම් ප්‍රතිශේප කරලා මාරයාගේ ග්‍රහණයට ඔබස වෙලා මාරයා පෙන්නට පාරි ගමන් කරනවනම් පින්නතුනේ අම්මම් මොකද අපි මොකද කරන්නේ කරන්න කිසිම දෙයක් මෑ. ඒ වැරදි පාර තෝරගන්න එපා මොලේ කියන කියන දේවල් කරන්න එපා මොලේට වටිනාකන් දෙන්න එපා මොනේ විසින් මාරයා පාර වරත්ධනවා. හදවතින් ජීවත් දෙන්න හදවතාවදි කරගන්න හදවතාවදි කරගන පිරිසුදු හදවතිෙන් පිරිසුදු චේතනාවෙන් ජීවත් එෙන්න්න පටන් ගන්න අන්න එතකොට පින්නතුනේ මේ පවිටු මාරයාගෙන් අපට ගැලවෙන්න පුළුවන් පවිටු මාරයාගෙන් අපි ගැලවුනොත් සංසාරයෙන් අපට එතරවෙන්නට පුළුවන් එහෙමනම් පවිටු මාරයාගෙන් ගැලවෙන්න නම් ඔබ නෙවරදිවිය යුතුමයි ඔබ වැරදි බව ඔබ වැරදි මාර්ග ගමන් කරන බව ඔබ තේරුම් ගන්නට ඕනි වටහා ගන්නටෝනි අවබෝධ කරගන්නනෝනි අවබෝධ කරගන අවබෝධෙම්ම පන්නොතුනේ වැරදි මාර්ග අතහැර තතාගත යන්හන්සේ පෙන්නපු ආර්ියස්්ටාංක මාර්ගයට ඔබ පෙවිෂ්ට වෙන්න මෝනි මේ සංසාරයෙන් එතර වෙන්නනම්. සංසාර සාගරයෙන් එතර වෙනවා කියලා කියන්නේ කෙලෙස් ගින්නනිවා දමා රාගගින්නින් දේශගින්නෙක් මෝහගින්නෙන් ඔබ පිච්චෙන්නේ පවිටු මාරස්ව භාවේට අසු වී මාරයාගේ ඒ ග්‍රහණය තුළ සිට මාරයා පෙන්නන වැරදි පාර ගමන් කරන නිසා. මේ වැරදිදේ තේරුම් අරගන වටහාගෙන අවබෝධ කරගන. මාගේ මේ ජීවත්වෙන චරිියාව වැරදි කෙනදේ තේරුන්ගත්තොත් වටහාගත්තොත් අවබෝධ කරගත්තොත්. ඔබටඒ වැරදි පාරයෙන් නිදහස්සලා නෙවරදි මාර්ගේ තෝරගන ඒ නිවැරදි මාර්ගේ තමා ඕගතරණ තරණය කරන මාර්ගය අර්්‍යෂ්ටාංග මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන්ඩ සූදානම් වෙන්න පින්නතුනේ. මැරෙන්න කලින් අපි මැරේමු ඒ කිවුවමු කද්ද සම්මුති මරණට පත්තෙන්න්න කලින් අපි පරමාර්ථ මරණයට ෝජනීය සුන්දර මරණය පරමාර්ථ මරණයයි. පරමාර්ථය මරණය කියල කියන්න පින්නතුනේ මේ මෝහ රාග දේශමෝහ ප්‍රහාණය කරගන්න. කොට සිතේ ඇතිවෙන නිවීයාම ඒක පරමාර්ථ මරණයයි. රාගක්ෂය නි්බාන දේශක්ෂය නිබ්බාන මෝහක්ෂයණ නිබ්බානම්. රාග්‍යශය වුනාන දේශශය වුනානං මෝහේෂය වුනාන නිබ්බානය එයයි ඒනම් ඔබට රාගසිතුවිලියෙන්නේ දේශසිතුවිලියෙන්නේ මෝහසිතුවිලියෙන්නේෙ මේ රාගගින්නෙන් දේශගින්නෙන් මෝහගින්නෙන් ඔබව පිච්චෙන්නේ ගිනිගන්නේ ඔබ වැරදි පාරේ ගමන් කරන නිසා ඔබ වැරදි ක්‍රියාවන් කරන නිසා ඔබ වැරජි වචන පාවිච්චි කරන නිසා. ඔබ වැරදි චේතනා පහල කරලා වෛරය කාමය කෝප ඇති කරගන්න නිසා ඔබ ඔබ විසිම්ම දුකලංකරගන්නවා. දුකින්මි දෙෙන් අවශ්‍යේන ඔබගේ වැරදි අඩු පහඩු සොයාගෙන ඒවාදුරු කරගන්න. නෙවරදි මාරගේ තෝරගන්න යහපත් ජීවිතයකට හොරු වෙන්න අන්නවිට භාග්‍යවතුන් වහන්සේ ඔබට මොනගැසේවී, ඔබ පාරි සුද්දත්වයට පත්ව වහු තැන ඒ නිර්මල හද තුළ බුදුම් වැඩසිටිනවා. ඔබට තෙරුවන් සරණයි මං පඩුවස්නුවර දම්මානුරාදාත් තෙරණින් වහන්ස.